න්නේ මිනිස්සුන්ට මොනවා නොලැබුණත් ලැබෙන දෙයක් තියෙනවා. මේ ගමී වුනත් මිනිස්සුන්ට සමහර පංවතුන්ට වත්පෝසත්කං නොලැබීතියෙන්ට පුළුවන්. එනමුත් ලැබෙන දෙයක් තියෙනවා. දැනවුගත්කත් නොලැබී තියෙන්ට පුළුවන්. ඉඩකඩන් නොලැබී තියෙන්ට පුළුව සාධාරණයේ නොලබීතියෙන්ට පුළුවන් ආදරේ නොලබීතියෙන්ට පුළුවන් අදටට මෙිටට මුකුත් නොලබීතයෙන්ට පුළුවන් දරුවන්ද නොලබීතියෙන්ට පුළුවන් දරුවන්ගේ සැලකිලිද නොලබීතියෙන්ට පුළුවන් නිරෝගිකමද නොලබීතියෙන්ට පුළුවන් එනමුත් ලැබෙනවා එකක් ඒ කාන්තෙන්ම කුමක් වියහැකිද කාන්ටත් ලැබෙනවා ඔබට මහනවෙඩද නොලබීදයෙන්න්න පුළුවන් ඒත් ලැබෙනවා ඊළඟට මේ ගමත් සමහරට බණහන්ට නොලබීදෙන්න්න පුළුවන් ඒත් ලැබෙනවා අද නිදහස්ස කියල සැමරුවට නිදහස නොලබීදයෙන්න්න පුළුව ඒත් ලැබෙනව එකක් ඒ තමයි ඒ කාන්තෙන්ම මරණය ලැබෙනවා ඒ කාන්තෙම්ම මරණේලබෙනවා. සිටගෙන හිටියට අපි මරණය සූදානමෙන් සිටිරවා. නිදාගෙන සිටියාට අපි මරණයේ සූදානමින් සිටිනවා. නැවතී සිටියාට අපි මරණය සූධානමින් සිටිනවා. මරණේ වගකීම තමයි අම්මගේ බරිට දරුවේ කාපු ගම ඒ මොහුතේ ඉඳලා ඔ මරණ එක තමයි මරණය වගකීම ඒ නිසා කාටත් මරණය ලැබෙනවා ඒ මරණය ඉදිරියේ මොනවද ගෙනියන්නේ කියල බලන්න අද දේශනාව හරි අපූරු සිද්ධියයක් මේක ඉතාමත් ඇත් අතීතිය විච්ච දෙයක් හිතාගණ්ඩුවොත් බැරිතරම් දෙයක් කුමක්දී සිද්ධිය ඒ ඇසුරින් ඔය ධර්මට මොලපුරෝපු මරණය ගැන යමක් ඔබට තේරුම්ගඩ පුළුවක්. පින්වත්න ගොඩාක් ඇත සංසාරයේ ගොඩාක් ඇත සංසාරයේ මේ ලෝකයේ පහල වන උද්දය බද්ද්‍රය කියල රාං්ජ කුමාරයෙක් මහරජ්ජරුවන්ට දඹදියවුත්තන්ලයේ ජනපද බර නැස රන්රුවක්ෂේ වැඩුණා පින්වත්න මේ වනාහි ඔය කාලිය කාශව බුදුරජාණාන්සය පිරිණුවම් පාල කාශව බුද්ධශාසනෙත් අපේ බුද්ධ ශාසනත් අතර. ඒර්වස්ස මේ කුමාරයා හරිම ලස්සනයි. හරිම හැඩ වැඩයි හරිම ජවසම්පන්නයි. රාජ්‍යයම් සීයක් වනක් අඩු අත දැරගෙන ගිහිල්ලා. ආක්‍රමණය කරන්න පුළුවන් තේජසක් ඒ රාජ කුමාරය ළඟ තිබ්බා. අදවාගේ නාටු නෑ. ඊට පස්සමකදුනේ සුදුසු කලවයසෙනකුට කුමාරයගේ මව්. ියවරු කිවා උඹ විහාවෙන්ඩෝන රාජකුමාරය ඔබ විහා විය යුතුයි ඊර් පස්සමයා කිවවා තාන්තේ මමගේ හිතේ දයනවා විවාහ නොවී උදුන් සීලියයක් රකින් ඕෝනක අදහසක් ඒකයන්නේ කිව්ව තාත්තේ අද දක්වාම මම මේ තරුණ කුමාරයට අවුරු දවිස්සක් විතර. රජමාලිගාවී ඉපදිලා අද වෙන්නක් රාගහිතෙන් මගේ කාගෙවත් ඇැඟක් කල්ලල නෑ කිවා. රාගහිතකින්. කිව රජතුමන මම අද දක්වාම රාගහිතෙන් මගේ කයවත් ඉස්පරස කරගන නෑ කිවවා. ට කියන්නේ බ්‍රහ්ම චාරය සීලේක. ඒ බඹහර මම රකිනවා ඒ නිසා උපතේඉදලා අද දක්වා මගේ ඇඟවත් මන් රාගහිතකින් ඉස්පරස කරගෙන නැත්තං බාහිරකයකු ස්පාරස කරල නැත්තං පේ රජතුමන අනහි මට ඉඩ දෙන්ඩ මුළු ජීවිත කාලය මට බ්‍රහ්මචාරිවන්න සමහරයි දන්නෙවත් නෑවහොම එකක්. ඇද අතීත දඹදිව වනත් අපේ බුදුරජාන් වන්සේ කාලි විවාහ සිද්ධ වුණ. ඒත් පින්වත්න්නේ සමාජයේ තරුණ පිරිස ළමයි හුරුවවෙලා හිටිය විවාවෙන කල් රාගික දෙයක් කරන්නේ. එකටගැනෙ බ්‍රහ්ම චාරිය. තමාගේ ශරීරී ස්පර්ස කරගන්නෙත් නෑ තවක් කෙන ගැන්ඟක් රාගීෙන් ඉස්්පර්ස කරන්නෙත් නෑ අපේ බුද්ධ කාලයේ ඒශීලයේ දී බව. කොමක් දොබහිතාන අද මේ මෙහි මනලේ එවැනි අයි නැන්ද. සිටිනවා. සිටිනවා දර මේ මැරිල්ල නෑ. අපිට මොන ගෙහිල තේවා. දර මේ මැරිල නෑ. ත්තකිව්ව මේ උඹ එකක විකාර කරන්න පා. විවාහ වෙන්න ඕන. කවදාවත් තාත්තක හිත රිද්දල නැවෝ නනිත්ගුණේ. ඊරිබසිකව හරි. එහෙනම් මම රූපයක් අඹල දෙන්නම්. ඒ විදිහේ කාන්තාව මට ඕනකෙල් මේ කුමාරයා හිතුවා 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 හිතෙන්. මෙහෙම කෙල්ලෙක් නං ලෝකයේ නැතු ඇති. කියල ලාසන හැඩ වැඩතියෙන ස්ත්‍රියකගේ රූපයක් රංරුවක් ඇඹුවක්. ජීවමාන විදිහට ඒකාල් ඉසිල්පතිබ්බේ. ඇයි අද යුරෝපයේ බටහිර ඉටරූ පම්බණවනි මේ මනුසේගි පොටුව එකක් ගහල ඒ විදිහයටට මම්බනෝ. ඒ වර්තමානයේ වැඩිය සිල්පේ කාලෙ ති්බා දිවි අසරාවක් වගේ රූපයක් ඇඹුවආර කුමාරයක් කිවතාත්‍ය මේවාගේ කෙල්ලෙ කිිටියුක් බඳිනවා එහෙම කළේ විවා නොවීම පිණස මුළුත් ජම්බුද් දීපය මෙහුව හිටේ නෑ රජමාලිගාවේ වෙනත් බෙසවකට කුමාරිකාවක්කන්නවා ඒ කුමාරිකාව මාලිගාව ඇතුලේමයිහින්නේ එලියට පාලියට යන්න කෙල්ලෙක් නිසා කවුරු තවධානය යොමු කරන්නෙන්නේෑ රාජ කුමාරි අර රන්රුවට වැඩිය ලස්සන. මේ ඉන්නේ කියල ඔක්කෝ යොහ කල දුන්නා. ඒකයිද මේ අච්චර බ්‍රහ්මචාරිවිඳල මහා පිම් බලයකින් ඉඳලා ඒ විදලක් ගෑනුන්ගෙන් ගැලවින්් බැලවාට බැලවට එහෙම ගැලවිඩ බෑ කොයින් හරි මාට්ටු වෙනවා. මේ ගතමයි සංසාරයේ. මම ඔබගේ බිරිදවේවා මම ඔයාට ආදරී ම බැඳලන කියල පතපත තියෙන කිරණ සංස්කාරයෝ මොනගැහිවා මේ සංසාරය අද්දී. හරි සංසාරය මොන ගැහෙනවා සමයට රස්සාාවක් නෑ තිසා කොළොඹ යන්නනවා බදාමනන්ට හරි ගාමට් එකක් ලඟ යනකුට මෙන්න සංස්කාරයක් හිනා වෙනවා සංසාර ගොඩක් ඇත් අත සංස්කාරයක් ඒගේ ඔබට දේ සංස්කාර මො ගැහුණු හිටි බලන්න ඊර් පස්සේ ඔන්න දැන් විහා වන දැන් රාජකුමාරයට කර කියා ගන්න දෙයනෑ. නොහිත බුදයක් විවාහ වුණ. විවාවෙලා එදා තමයි හාහාපුරා කියලා. ස්ත්‍රියකිගේ ශරීරය මේ ඇඟිල් ලිස් පරසූුණේ. ඒත් මනාසිහිෙන් රාජසි තක්ි පැද්වුව නෑ වදල විවා කළ සිරියහනට ගිහිල්ල අර කුමාරය කියනවා කුමරී මට පුුදුම දෙයක් මේ වනේ කුමරී මම බඹසර සිල් රැකපුගෙනෙ මගේ හිතේ පුදුම ආසාාවක් තියෙනවා මුලි ජීවිත කාලේම පිරිසිදු කරගන්න හිත රාග සිතකින් කිලිටි නොකරගධ එනිසා කුමරී ඔයයාන්ට පුළුවන්ද මංන එක කරන්න. මටකට ඉඩ දෙන්න පුළුවන්ද කියලෙවෝ. ඊර්වාස කිව්වා කුමාරය රාජ මාලිගාවී විවාහයක් වෙච්චි වෙලාවේ මේ මුලු දමදිව් රාජ්‍යයේම අයිති එකම කුමාරය ඇත මාව විවාහ කරල දෙනවා කිව්වට පස්සේ අම්මලා තාත්තලා මගින් වචනයක් ව ඇහුවි නෑ කුමාරය ඔබ කුමක්ද හිතන්නේ මා උපතේඉදල අද දක්වාම රාගසිතකින් තවක් කෙනෙක්ගේ ඇඟක් ඉස්පරස කරල නෑ. රාජ කුමාරය මමද උපතේ සිට අද දක්වා රාගහිතකින් මගේ ශරීරයවත් ස්පරස කරගන නෑ. මමද පිරිසිුදු බ්‍රහ්මචාරීජයවෝ. ඒ නිසා රාජ කුමාරය සාධසාදු මුළු ජීවිත කාලෙම අපි ගත කරමු කියවා හැබැයි අද පොරොදුවක් වෙන්න ඕන කිවවා ඒ තමයික අපි දෙන්නගෙන් කවුරු හරි ඉස්සල්ලම මැරුණු ඒ මැරිච්ච කියෙන අනිවාරෙන්ම දෙවලෝක යනවා ඔහු අනිවාරයෙන් ඇවිල්ලා මනුසුල්ලොක ඉන්නක් කියෙනට ඇවිල්ල කතා කරලා එහි විස්තර කියන්න ඕන කිවා. අද කාලයේ විවාහායක පලවෙනි දවසී ඕයවාගේ කතාවක් සිහිනෙකින්වත් සිතාගත නොහැකි යැයි ඔබට හිතනාන්ට නැද්ද අදත් එඒවාගේ දේවා ඔබ හිතන්නේ මනුසු ලොකෝ නැදද තියෙනවා විවාහවෙච්ච දවසයම බඹසර සමාදන් වූ පිරිස් අපිත් සමගැවිල කතා කරලා තියෙනවා එකයි තිය පෙනෙන්නේ ධරමය මැරිල නෑ ඔයවාගේ ගුණ මේ මිහි මඩලින් අතුගෑවිල ගිහිල්ල නෑ ඉන්නවා. ඒර් පස්සමකදනේ ඔන්න දැන් රාජ්‍ය විචාරාගෙන ඉන්නවා දැන් රජගෙනෙ කර උදේ බද්ධ රජරෝ. ඔබ හිතන්නේ කොච්චර කාලයක් බ්‍රහ්මචා එක ඇදේ නිදහකරන්නේ. එක ඇඳේ නිදාගන්නේ බ්‍රහ්මචාරයේ කොච්චර කාලයක් ඉඩ ඇතිද අද කාලේ ඒ කාලෙ කියලා ඉන්නක අවුරුදු හස්සීයක් හිටියා එකලේ මිනිසුන්ගේ ආයශ්‍රදිගයි. අවුරුදු හස්සියයක් එක ඇඳේ බ්‍රහ්මචාරිව හිටියා මහා තෙදව ජවසම්පන්න රාජ කුමාරයා අෆසරාවක් වන් රාජකුමාරිය සමඟ අද ෆෝන් එක ළඟතියාගෙන එක දවසක් ඉඩ බෑ රාගසිතක් උපදවන් නැතුව අහෝ ඒ ලෝකයට සිත පහදවා ගැනීම පිණිසයි මේ කතාව කියන්නේ එක දවසක් රාගසිතක් උපදවන්න නැතුවයින්ට අමාරු ලෝකයක් සමහර ිංහතුන් අපිට විල්ල කියල තියෙනවා ස්වාමීනී පෝය දවසට. පෝය දවසට ජෝඩුව මේ ධර්මය නාසාාවේ පෝය දවසට ජෝඩුව සිලු ගන්නවා. ඒත් හතරට සිල් පවර්රණය කරනවා. එදාටවත්විංම හින්ඩ කැමැති නෑ. මිනිස්සුන්ගේෙ හිත් ගොඩක් වෙන සෝඩා. හැබැයි ඒවට ගොඩාත් දවල් බලපානවා. මොකද අදකාලෙ තියනමේ කාම දාහයට බලපාන කරුණුට ගත්තය නවා. කුමක් ද ආයු ස අඩුවීම. මනුස්්‍යයාගේ ආය සඩුව නට පස්සේ කාමදාහය වැඩී. අදහරුම රාගේ විෂම ලෝබේ මිත්්‍ය අදැරම මනුස්‍යයාගේ හිත්තුල වැඩ කරනවා. සිත රිදවාගන්න එපා මෙයයි කාරණාව යංගමක, යංගසි පිරිමයෙක් වැඩිමල් තමන්ගේ වයසට වැඩි කෙල්ලෙක් වැන්දෝ ගමේ මිනිස්ස එක නින්දාවට ලක්කනො දැන්සේ නෑ. ගොඩා කෙල්ලො කැමිති වයසින් අඩු කොල්ලො බන්න්න. පොඩි කොල්ලෝද කැමති වයිසින් වැඩි කෙල්ලු බඳින්න. ඒ ඔක්කෝම අධහරම රාගේෙ විෂම ලෝබය. තව තමත් සිද්දී ඒ ඔක්කෝ මනුෂ්‍යගේ ආවිසාඩුව වනකොට නයාගේ ආය දුව වෙනකුට විච්චදවල්. ඊලගෙක තමයින් බුදුරජාන් වහන්සේ වදාලා මනුස්්‍යයාගේ ආයු සාඩුව වනාට පස්සේ සීයට වැඩි අඩුවීග නඩුවගෙන යනකොට දහන් අවවාද හිතේ රඳීන්නේෑ කුසල් අරමුණු හිතේ රඳින්න තවකාරණාවත්තියනවා. දෙල් හරි ඉස්සෝ හරි කෑවොත් ඇහැට කබයනවා ඇගේ දැවිල්ලනි සෙම තියෙන කෙනා බටු කෑවොත් සෙම වැදුවෙනවනි. ඊළඟට අපි කියන්නේ කරප පන්ධනවා කියලා සමහර දේවා ලැලජික් ොනොත් කරපපන්ධාන වලේ සමහලට දොඩුවනවා. සමහර කෑම කාල විස වුනාට පස්සේ දොඩ වනවා. කෑම නිසා මනුස්්‍යයාගේ හිතට බලපෑමක් කරනවද නැන්ද ආහාරයෙන් මනුසයාගේ මනසට බල පැම් කරනවා. ආහාරයින්. අදකාලයේ තියෙන විස ආහාර මනුෂ්‍යයාගේ කාම දාහය වැඩි කරනවා. තවද කාරණාවක් තියෙනවා. ඒ කාරණාව කුමක් ද ඉස්සර කුසට දරුවේ කාවට පස්සේ ගැබ්පේලා හර දල්ලා මංගල්ලය කරනවා. කුමනුවූ මංගල්ලයදද කුසට දරු ආමට පස්සේ. ඒ දරුවා වෙනුවෙන් ඒ මව්පියෝ දෙන්න වෙනම ඉන්නවා. බැඳපු උස්වාමයම් බිරිඳ ළඟ ති යන්නේ. පංවත්න කුමක්ද හිතන්නේ කුසේ දරුවක් එන්නකොට සීතල වතරටකක් බිවොත් බරට දරුවට දැනෙනවද නැන්ද එනිසා අම්මල සීතල වතුර බොඩන්නේෑ. රාශ්නය වතුර බවෝත් බඩට දැනෙනවා ඊර්වාසේ හයිියෙන් අඩිය තිබොත් බලට දැනෙනවා ඒවාග ගෙදර වෙන රන්්ඩුවවී ඉන්න පවුලක් වඋනන් බලට දරුවාවට පස්සේ රන්්ඩුවෙන්නේ දරුවට බලපාය කියලා. දැම් බඩේ දරුවාතියාගන ටීව එකේ කොල්ලො කෙල්ලගේ නාඩ ගම් බලනවා බඩට්‍රීව යන දැනෙනවා. අන්සුවක් කරේ. ෆෝන් වොල සෙල්ලන් ඒ මිනිස්සු කතාාවෙන දේවල් තුන්වැෙනියෙක් බඩේ ඉන්නවා කියලා සිහි කරන්නෑ. දරුවා කුසේ සිටිද්දී කාමදාහෙෙන් මේ ලෝකසත්ත්වයා දැවීමත් උපදින දරුවාගේ කාමදාහි වැඩුවෙන්ද යම් හෝ හේතුවක් වෙනවා. මේවාගේ අපිට වෙනවෙනම වෙෙන් කරලා මේක නිසාමයි කියලා කියන්න දේරෙන්නෑ කෙසේ නමු. ඔහොම බල්නොකට මේ ලෝක සත්ත්වයාට බ්‍රහ්මචාරී බවක් උත්තම භාවයක්. ඒවාගේ පිරිසිදු ශීලියයක් ගැන අද සමහරුන්ට සිතාගන්ටවත් නොහැකි වෙලා. එනමුද මේවාගේ විස්තරයක් අහලා අහෝ කෙතරන් අසිරිමද්ද කියල සිත පහදවා ගැනීමක් ඇත්ද මටත් මෙවැනි වූ සීලයක් රකිින්ඩ ඕන කියලා සිතිවිල්ලක් විපැද්දීමක් ඇත්ද යම් දවසක බ්‍රහ්මචාරී වෙන්ඩ ඒ පින උපකාරයි යම් දවසක නිවනක් උපදවන්න ඒ බඹසරට පැහැදීම උපකාරයි එනිසා මේ කතාව කියන්නේ අවුරදු හස්සීයක් බ්‍රහ්මචාරිවෙක්ක ඇඳේ හිටියා අහෝ බලත්න මේ ලෝකයේ පින්වන්ත මනුසයාටද කරදර පැමිණෙනවා උදේබද්ද රජ්ජුරු අකාලය ආපු වියස්නයකින් මේ ගියා ඊට පස්සේ මේ ගෙහිල්ල සක්‍ර දේවන්ද්‍රිය වෙල එපදුුණා දැන් සාමාන්‍යයෙන් සක්‍ර දේවන්ද්‍රියාවෙන්ට බෘත්්ධපද හතක් රකිින් දඕන කියනවා සත්තවෘත පද කියලා. ජීවිතන්තය දක්වා මවුට් උපස්ථාන කිරීම. ජීවිතන්ති දක්වා වැඩිහිටියන්ට ගරු කිරීම. මේ ආදිවසින් වුෘත්තපද හතක් තියෙන සක්‍ර දෙවින්ද්‍රය වන්ඩ. අර බඹසරෙන් ඒ සියලුපින් පිරව්වා. සක්්දිවිදුු වෙලා යිපදෝඩා. සක්දිවිඳු වෙලා ඉපදිෙල්ලාදිවිය සැපතින් දවස් හතක් වාසය කලා පින්වත්න මේ ලෝකයේ අවුරුදු සීයක් තවතිසා දිවී ලෝකක දවසයි. ඒ සක් දෙවිඳු දවස් හතක් සක්‍ර සම්පත්්‍යෙන්වාසය කලා කියන්නේ මනුසු ලෝකින් අවරුදු කියයක් ගිහිල්ලද ඇහන හස්සීයක් ගිහිල්ලා. ඊටු පස් මතක් ගොනා බිරිද කියපේක. දැන් හරයම් කිව්වනේ මට එන්න කියලා මම දැන් යන්න ඕනය කියලා දිවිය ලෝක දවස් හතකට පස්සේ හිතුවා දැන් ඔහොම අද කාලේ කතාවෙලා ඇත්තරම කවුර හරි දිවිය ලෝකයේ ගිහිල්ලා ඇත්ත නේනම් කියලා දවස් හතකින් එනකොට අපේ ගසුත් නෑ ඇයි අවුරුදු පස්සයක්න්නේ මට ඕක කියනකුට කල්පන වනේ මේ බලන්න පෙන්වත් නෙම මේ යහබත් දේවල් කරලා දිවිය ලෝකට හරි ගිහිල්ලා එන්නකොට අප ආයුසත්තිවරයි මැරිල්ලත්තිවරයි. අපිට මොනගැහිෙන්න්නේ නෑ අප වෙනුවෙන් අපි නමින් මියගිය එකෙක් දිවියලෝකහි පදිල අපිට ොන ගහන්නේෙත් නෑ. ඒත් පින්වන්නේ කරුමේ කියන්නේ මැරිච්චිකෙක් මල පෙරේතයකුණු සුටුසු ගාලෙන් වද නැද්ද සුටස් ගාලයනවා. මා එක්තරා ප්‍රදේශයක වාසය කරද්දී ඒ ගමේ ආචිකලෙක් මැරුණ පංවත් මිනිියගේ අස්ේදයදත්දෙන් දුවට වැහෙනවා. මේ මිනිය තියෙනවා මෙන්න දුව ගැගට ඇවිල කෙන දාලයන්ඩ බෑ මේ පොඩියකීගේ මූන කොහොමද මන්දාල යන්නේ අවුරුද්ධෙ පුංචි දරුවා. මිනි බිරිදාල යන්න බැරුවෝ. මේ ළඟදී එක්තරා ප්‍රදේශයක මළගෙදරක් වොන මැරිලා දවස්තුනක් තුින්ආදාහන කටයුතු කළ හත්තරවෙනි දවශ්‍ය විතර ඒ ගෙදර හිටපු අනි අක්කා කිව් අනේ මල්ලිය මේවරෙන් අන්නර අක්ක මට කතා කරන්න මැරිච කෙන කතා කරනවා කිවවා. අර මිනිස්සුගේ එලියට එනකුට පුටුවේ මැරිල්ලා.ටයි මේ ඉන්න දරුවල් තවවරු දහයා පහලවක් ගැනකුට මේ ඇස් දෙකින් බුධයෝ ප්‍රේීති ඉසර හැටයි පේන්ඩ දැනට ඉන්දියාව එහෙමයි ඉන්දියාව පේන්්ඩ වෙනවා ඉන්දියාව පේන්්ඩ වෙනවා දෙ අපින පෙරේදය කියල පන්නගන්න ඉන්දියාවනෑ ඉන්දියාවේ ප්‍රේතෙක් වෙලා ඇඟට ඇවිල් ආවෝොත් එහෙම හම් මෝ එච්චර සැපක්කේ මිනිස්සට මුලු එ පෙරේතය ඉන්න තාකල් පූජා පවත්තන ගෙදර දෙවියෙක් වෙලාවගේ ඇඟට වැහෙන්නේ මේ පින්වත්න මේ අනුමාන කරලා කියරේ වඩව අපි දන්න නිශංකයන්යිහහිඉඳලා තියෙනවා. ලංකාවට දක වෙයි. පේර පස්සේ දැගොන මල පෙරේත එක්ු නම සුටුස් ගාල එනවා දෙවිය කෙහෙවෙනෑ. දැම් මේ දෙවයා. අව දවස් හතකට පසේ මනුසු ලෝකය අවුරදු හස්සියකට පස්සයාව ඒකාලන මිනිස්සුන් ග්‍යායස අවුරුදු. දදා කාශ්‍ය පරහ සම්මා සබුදුරජාන් වන්සිේ ලෝකයේ පහළ වෙනකොට ආවවිස මිනිසුන්ගේ විසිදාහයි. මේ කාශ්‍යප බුදුරජාන් වන්සිත් අපේ බුදුරජන් වන්සිත් අතර. අවුරුදු දාදාහයේ ඒ කාලිය ආස අවුරුදු හස්සියකට පස්සේ ආවා. ආවේරා මෙ ්දවිය කුමාරෙක් විදිර වෙශමාරු කරගෙන මධ්‍යම රාතරයේ රත්තරම් භාජනයකට තනිකර රත්තරම් පුරුවගෙන ආකාසේ හිටියා ලස්සද කොල්ලේ. අර කුමරිට කියන කුමරී නැගිතඉන්න. කුමරී නැගිතින්න. අර කුමරී නැගිටා. ඇැ උඹ කවුද කිවව මම කුමරි කිව්වා මේ මාලිගව වටේ ආරක්‍ෂාවදාලතියෙන්නේ. මගේ සිරියහන් ගබඩාවට එකකුටෙන් බෑ කොහොම දාවකවා කිව කුමරී මම දෙවියෙක්. මේ මං ඔබට තුටු පන්ඩු අරගෙනවා මා දෙවියෙක් වුනත් ඔබට තමයි කැමැතිකෙවා මට ඔබත් එකක රැයක් ඉන්න දෙන්නකෙවා මේ ඔබට තුටුපන්ු ගෙනවකවා කිව්වා එම්බාපුොරුසේ පලය ඥදකෙවා. මංගේ හද වඩලේ එක්කෙ නයින්න කිවවා ඒ තමයි උද්දේ බත්ත රජ්ජුරුව ඒ රජරුවෝමිය ගියා ඒ රජතුමා හැරමි හද මනලි කවුරුත්නෑ පල අන්කෝ කිව්ව ගමන් අතුරු දහඟනම් දෙවැනි දවසේ දෙ පලවෙනි දවසේ කොමද තුටුන් රැරංාවි රත්තරම් භාජනයට තනිකර රත්තරම් පුරුවල දෙවැනි දවසේ රිදී භාජනයට රත්තරම්පුරුවලගෙනවා වටිනාකම අඩු වෙලාද වැඩි වෙලාද අඩු වෙලා. රිධීභාජනයට රත්තරම් පුරුවක් නැවිල කිව්වා නංගයේ කුමරී මට එක දවසක් ඉන්ඩ දීපා. රාජකුමාරි කල්පනන් කළ මේකත් එක කතාවට යන්න නිසා තමයි මේ එන්නේ. කියලා අහක බලාගල්තම්. එදා අතුරු දහන් ගොනා. තුන් එනි දවසේ? ලෝහ පාත්තරයටකාව නොපුරුවල ගෙනවා කා සිටිකක් ගාන අඩුවෙලාත් වැඩි වෙලාද කිවර නංගී මට උබත්තක ඉන්ද දීපා. එදකුට අර කොමරිට මතකයි මෙයක් ගේ නේවා කිව්වා මට පුද්දුමයි කිවවා උඹවාගේ දෙවියෙක් දෙවියකුට නැත්තියෙන් ඕන කිවා මොලේ කංහැන් දත්තරංවා එම් බා දෙවිය කෙල්ලෙක් අක මැති වනාට පස්සේ ඒ කෙල්ලකින් කැම ඇත ගන්නනම් ගේනය එක වචිනාකම වැඩි කරන්න ඕන කිවා. අද චොකලට එකයි නම් හිට චොකලට දෙකයි වගේ කතාවක් ඔයි කිවේ ඊට වස්සේ කිවෝ උඹ දෙවිය ලෝගෙ හැටිත් මට සැකයි දෙවියන්න මොලක් නැත්්ද කිය හ ඔබට කැමැත්ත එන්නෙ වෙයි ඔබ කරපු මෝඩකම ගැනයකිම කතා කරන්න කුමරී මං මෝඩ නෑකෝ. මට හොඳට මොලේ තියෙනවා කිව. මන් නිකරුණේ වියදරන ම වියදං කරන කෙනෙක් නෙවේකෙව. මං මීට දවස්තුනකට කලින් එනකුට ඔයා ගොඩා තරුණයි. තරුණ කෙල්ලිකුට මං අරංායක අවස්තුව ඊයේමං එනකොට ඔයා දවසකින් වයසට ගිහිල්ලා නාකි ගෑනයක් නාකි වෙච්චි උන්ට දෙන්න ෑ කිව ම තරුණනෙවුන්ට දෙනවටිනා කමු අද ඔයා තව දවසක් වයසට ගිහිල්ලා ඒ වයසටගියකිනාට හරිනෙව තමයි ගන්නේ හිට එනකුට තව ඩුකනුවකවා ඔන්න කොල් අද කල්පනා කරන්න දෙයක් මනුස්සු ලෝකෙ නුවනැත්තන්ගේ ලෝකයි දෙකක් අද කොච්චර කාම දාහේදකන ොන ඔවැන්නේ සිතිවිලි ගැෙන කවර කතාද මේ නවංකි මිනිස්සු පිටිපස්ස යනවනේ කසාද බැඳපියවුම් පිටිපස්ස යනවනින් දරුවොත් එක්ක කරගහනවනේ අමුතු ලෝකයා ඒ පස්සේ කිව්ව වටිනාකම් අඩු කිව්ව. ඉහකො දෙවිය දිවියලෝක ද මනුසුලෝකේ බලනුකට ඔයාලට මොකක්ද පේන ෙවවා ඔන්න දෙවිය කියනවා. මේ සියලු විස්තර බුදුරජාන්සේ දේශනා කරන්නේ. පින්වත් මහල අතීතයේ මෙහමිකක් වුනාාකයෝ දෙවිය කියනවා කොමරී මනුසලෝක මිනිස්සුම්ගේ ස්වභවිී දෙවියන්ට පේන්නේ පෙරහංකඩේකට වතුරු දැම්ම වගේ. පෙරහංකඩේකට වතුර දැම්ම වගේ කිව්වා. පෙරංකඩේකට වතුර දානකට මෙිහි වතුර අඩු වීගෙන යනවා. තෙරනනි හිල්වෙච්ච කලයකට වතුර දම්මට පස අඩුවීගෙන යන්නේ. පෙරංගට ඊටත් විඩිය වේගෙන්. අපිම දෙවිය ෝක ඔලුව මේ පැත්තටහරල මෙහිට්ට බලන්න කොට තරුණ වෙලා හිටපිඋුන්නාකිවෙලා පේනවාකෙවා. කියන කුමරී දෙවියන්ගේ හමී රැල්ලක්වත් නෑකවෝ. කුමරී දෙවියන්ටත් වයිසටයෑමක් කියලකක්ත් තියෙනවා මරණයෙන් කර යෑමක් තියෙනවා නමුත් දිවිය හම දවසින් දවස ලස්සනයෙනවාකෙවා දෙවිය ප්‍රභාව දවසින් දවසට වැඩි වෙනවා. මිනිස්සුන්ගේ ප්‍රභාව දවසින් දවසටුවෙනවා. හොඳට බලන්න පුංචි කාලෙ දයන සොඳුරු ලස්සන බව කෝ. පුංචි ළමයිගේ කටමැදිල්ලක් කටහේ දෙල්ලක් උදේට නෑ ඒ චූටයවුන්ගේ කටවල්ලල කිරිසුහොඳ. පුංචිවුගේ ඇඟ දවසම තිබ්බත් මේ චූකරගෙන ඉද්දින් මේ අම චූටි ළමයි අම්ම ලයි බිනවා. ඒක ගඳක් නෙවෙයි. ඊර්වස උන්න ටික ටික ිකට ලොක වෙනවා. දැන් ලොකූනාට පසි දවසන් වේ දවසර දෙපාරම් මදිනවනන් දත එක පාරක් දත් මැන්දි නැත්තන් කටින් ගඳ. දැක්කද මේ වෙන නැස් පැත්තිය. ඇඟවල්ල ගන්දස්සාරේ පුංචි කාලේ සමාල්ලාට ඇඳුමත් දවස් දෙකතුනක් අඳන්න පුළුවන් සමහරවෙලාට වැඩට යන දවස් වල දවසගාන ඇඳම හෝදන්න ඕන. වැඩිම්පුරම සෙන්ට් පාවිච්චි කරන්නේ තරුණ කාලෙද පුංචි කාලෙද කියන්නක තරුණ කාලේ ඒ කියන්නේ වැඩිපුරම ගන්දර් තරුණ කාේ ගන්දස්සාරේ. ඒ තේරුන්ගන්ත යම් උපමාවක් කියන්න ඒ වනාහි වතුර කියන ජාතිය මේ ලෝකෙ නැත්තන් කෙනෙ හිතන්න පොඩ්ඩක් වතුර කියන එක නැත්තම් ඉවරයි ඉවරයි වතුර කියන එක නැත්තම් ඉච්චරශරීර කිල්ටුයි මේ ගන්ධ නිසාමයි දත් නැඳ මැද සුවඳ කරකර සෙන්ට් වර්ග ගගහා. ඒළඟට ඇඳුන් සෝදා සෝදා එකක දේවල් පාවිච්චි කර කර මේ ඇඟ පිරිසිදු කරන්න හදනවා. උදේ හෝදුපුය ඇඟ පැයකින් ගඳයි. මේ නාලා ගොඩට එනකුට මැස්සුවන්ගේ වහනුවන අප්පා. මේ නාල ගොඩටාවේ මැස්සු වහනවා දාඩිය පිටිින් කවර කතාද. මේ මනුස්ස සරීරයේ ච්චර වේගි මේ සරීරයේ සේවිවී යනවා. ප්‍රභාව නැතිවන පුංචි කාලය පොඩිවුන්ගේ ඇත්තටම කලුනත් උ හරි ලස්සනැම් පොඩිෝ. මේ හම මොකක්දෝ මොල කැටී මේ ඔලුුවේ තෙල්වල අල්ලන්ට බයයි. එවුන් ඒට පසේ ඒ පහට නැතිවෙලා අවුරුදු දාහතර පහල වෙනකුට තම මොකක්දෝ පාටක් එෙනවා. වෙලාකට හිතෙන ඒකත් හොඳදයි අමුදු තෙල් පාටක් මූන කියලා. ඒකත් නැතිවෙලා අවුරුදු විශ්ස විතරවක් වෙනකුට තව මොකක්්දෝ පාටක් මූුණට එනවා. ඊර් බස්ස බලන්ර අවුරුදු විසි පහ පැන්න ගමන් තිහෙ පැන්න ගවන් ඉවරයි. සමහර මහත්තුරු, කසාද බැඳපුදා පොටෝ එක බලල කල්පනා කනා මේකද මම බැන්දී දැන් ඉන්නකීමකීද. බැඳලා මාසේ අනකොට මූනි පාට නැතිවෙනවා.ඒගැන ගොඩා මිනිස්සුන්ගේ චිත්ත පීඩාව තියනවා. ප්‍රශ්න වලින් මිරි කෙනවා පිටට හිනා වනාට ඒ මූනේ තියන වැහැරන බව පීඩාව හිනාවෙන් නැති කරන්න බෑ. මේ මූනේ කොයිෙ හරි කොනකයි පී දවතියෙනවා සතුට එන්න කෙනා වය සටගයක් මොකක්්දූ මූණී ලස්ස නත්තිකෙනවා